සම්මේලනය කොහොමද සූදානම්? අපි පක්ෂයක් විදියට මම හිතන්නේ පක්ෂයේ දෙවෙනි සම්මේලනය ගියවර පළමු සම්මේලනයට වඩා ඉතාමත් ඉහළින් දෙවෙනි සම්මේලනය අපි පවත්වන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය කාල සීමාව තුළ විශාල මැතිවරණ අපි ජයග්‍රහණ ලැබුවා. ඒ වගේම යම් පසුබෑමකටත් අපි ලක් වුණා. ඉතින් මේ අභියෝග වලට මුහුණ දීම තමයි දේශපාලනය කියන්නේ. ඉතින් මේ අභියෝග ජය ගනිමින් මේ රටේ දේශීය ආර්ථික ප්‍රතිපත්ති සහ දේශීය ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් අපි විශ්වාස කරන කඳවුර රැකගනිමින් ශ්‍රී ලංකා පොජන පෙරමුණ ඉදිරියටත් ශක්තිමත්ව ගමන් කරනවා කියන පණිවිඩය අපේ පාක්ෂිකයන් මේ රටේ ජනතාවට ලබා දෙන්න මේ සම්මේලනයේ පණිවිඩයක් විදිහට අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා මේ සම්මේලනය තුළින් ලබන වසරේදී අපි මුහුණ දෙන්න තියෙන මැතිවරණ වලට අපි සංවිධානාත්මක දේශපාලන බලවේගයක් විදිහට ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය අපේ පාක්ෂිකයන්ට සහ පක්ෂයට ලැබෙයි කියලා. දැන් විශාල ජනතාවක් කියනවාද කොහොමද? අපි සම්මේලනයේ සාමාන්‍යයෙන් අපි ආරාධනා කරන්නේ තාමත් සුළු පිරිසක්. ඒ කියන්නේ ලංකාවේ වසමකින් එක්කෙනෙක් වගේ. කියන්නේ ග්‍රාම සේවා වසම 14000ක් තියෙනවා. ඉතින් අපේ පක්ෂය මේ රටේ දෙවුන්දර තුඩුවෙන් ගත්තම් පේදව තුඩුවටම ව්‍යාප්ත වෙති දේශපාලන පක්ෂයක්. ඉතින් මේ හැම ග්‍රාම සේවා වසමකින්ම නියෝජිතෙක් මේ සම්මේලනයත් එක්ක සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා, බලාපොරොත්තු වෙනවා. දැන් මොනවද විශේෂයෙන්ම ගන්න තියෙන තීන්දු? දැන් ජනාධිපති අපේක්ෂකතුමා එහෙම නම් කරගන්න බලාපොරොත්තු වෙනවද? ජනාධිපති අපි පළවෙනි කාර්යය තමයි පක්ෂයක් විදියට අපි නැවත වතාවක් ඉතාමත් ශක්තිමත්ව ඉදිරි මැතිවරණයට මුහුණ දෙනවා කියන පණිවිඩය. ඒ වගේම තමයි ඉදිරියෙන මැතිවරණවලදී අපි පක්ෂයක් විදිහට කොහොමද අපි පෙළ ගැහෙන්නේ කියන පණිවිඩය වගේම අපි ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් අපි සම්මේලනයේදී මේ රටේ ජනතාව අපේ පාක්ෂිකයෝ එක්ක නැත්නම් අපේ නියෝජිතයන් එක්ක සාකච්ඡා කරන්න දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණයේ ලබන අවුරුද්දේ තියෙනවා නම් අපි පක්ෂයක් විදිහට අපි ඒකට සූදානම්. අපි ජයග්‍රහයි අපේක්ෂකයි අපේ පක්ෂයෙන් අපි ඉදිරිපත් කරනවා. දැන් එහෙම නමක් තාම නැහැ. නම් කිහිපයක් තියෙනවා, විශාල ඉල්ලුමක් තියෙනවා. ව්‍යවසායකයෝ ඉන්නවා, ව්‍යාපාරිකයෝ ඉන්නවා, දේශපාලඥයෝ ඉන්නවා, ඒ වගේම ජනාධිපතිවරු ඉන්නවා අපේ පක්ෂයත් එක්ක බැඳිලා ඉදිරියේදී ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ සියලු දෙනාගෙන්ම රටට සහ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගන්න ඉදිරියට යන්න පුළුවන් අපේක්ෂකය අපි මේ රටේ පාක්ෂික අපේ පක්ෂයෙන් අපි ඉදිරිපත් කරනවා. වර්තමාන ජනාධිපතිතුමා එක්ක එහෙම ගමනක් යන බලාපොරොත්තුවක් නැද්ද? වර්තමාන ජනාධිපතිතුමා අපි පාර්ලිමේන්තුවෙන් ඊළඟ මැතිවරණය වෙනකන් ජනාධිපතිවරු බවට පත් කෙරුවා. ඉදිරියේදී අපි දේශපාලනික වශයෙන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක කටයුතු කරනවද නැද්ද කියන කාරණය මොකද? මේක පුද්ගල පදනම් කරගත්තු දේශපාලන බලවේගයක් නෙවෙයිනේ. අපි පොජන පෙරමුණ කිව්වා අපි පක්ෂයක්. ඉතින් අපි පක්ෂයක් විදියට තවත් පක්ෂයක් එක්ක සාකච්ඡා කරනවා මිසක් ඉදිරි කාල සීමාව තුළ අපි පුද්ගලව පදනම් කරගෙන සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් පහුගිය වෙලාවේ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි පාර්ලිමේන්තුවේ හිටියේ. අද අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයත් දෙක අපි ඉදිරි ගමනක් යනවා නම් අපි ඒ පිළිබඳ සාකච්ඡා කරන්න ඕනේ. ඒක මම හිතන්නේ පක්ෂය විදියට අපි තීන්දුවක් ගත්තම ඒ සාකච්ඡා වලට අපි ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. හැබැයි අද අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අධ්‍යක්ෂක මේ වර්තමාන ආණ්ඩුවේ කටයුතු කරනවා. ඉදිරියේදී අපි ගන්න තීන්දුව තීන පිළිබඳව අපි සාකච්ඡා කරලා ගන්නවා. ඊයේ පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා සම්බන්ධයෙන් කතා කරනකොට රණසිංහ මහත්මයාට අවස්ථාවක් දුන්නේ නැහැ කියලා චෝදනාවක් ආවා. ඒ සඳහා අවස්ථාව දුන්නේ හරි ප්‍රනාන්දු මහත්මයා සමග ජන බලවේගය. ඇයි ආණ්ඩු පක්ෂයෙන් ඒ වගේ අවස්ථාවක් ඔහුට ලබා දීමේ නොදීමන තියෙන එක? මොකද ඔහු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා. ඇයි එහෙම වුණේ? ආණ්ඩු පක්ෂයෙන් එවැනි තීන්දුවක් අරගෙන තිබ්බේ නැහැ. ඒ වගේම රුසානන්සිංහ මන්ත්‍රීතුමා කලිනුත් ස්වාධීන වුණා. ඉතින් තම ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් එන කතික ලයිස්තුවට තමයි මම හිතන්නේ නම දැමිය යුත්තේ. හැබැයි කෙසේ වෙතත් මම සතුටු වෙනවා. හරිම් ෆ්‍රෑන්ඩු මන්ත්‍රීතුමා ඇමතුමා එයාගේ කාලයෙන් විනාඩි 10ක් දීලා තිබ්බා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාත් කාලේ දෙනවා කිව්වා. ඉතින් මොකද සජිත් ප්‍රේමදාස මහත්තයාට කාලේ දෙන්න වෙන්නේ එතුමා කතා කරලා ඉතුරු වුණොත්. සාමාන්‍යයෙන් විපක්ෂයෙන් ලැබෙන කාලෙන් 60%ක් කතා කරන සජිත් ප්‍රේමදාස මහත්තයානේ. ඒකෙන් සජබෙඩත් දීලානේ රොෂාන ඇමතුමාට දෙන්න වෙන්නේ. ඉතින් වෙලාව ඉතුරු වුණොත් සජිත් මහත්තයාත් රොෂාන ඇමතුමාට වෙලාව දෙයි. ඊයේ පාර්ලිමේන්තුවේ කිවිච්ච 129 දෙනා ඇතුළත ඔබතුමත් ඉන්නවද? ඊළඟ මැතිවරණයේදී එන්නවත් හම්බ වෙන්නේ නැහැ කියන 129 දෙනා අතරත ඔබතුමා ඉන්නවද? ඒ 129 ද 225 ද කියන එක මෙරට ජනතාව තීන්දු කරයි. ඒක පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න අය තීන්දු කරන්න බෑ. 125 ද 29 ද 225 ද කියන කාරණේ තීන්දු කරන්නේ මෙරටේ ජනතාව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 මෙරට ලකුණු ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ගෙනපු නායකයා. විරකියාව 106% අඩුවට ගෙනපු නායකයා. දළදේශීය ආර්ථිකයේ බිලියන 85% වැඩි කරපු නායකයා. අධිවේගී මාර්ග වරායවල හදපු නැති දෙයක් නැහැ. මේ මැතිවරණේ පෙරදුනා. ඒ වගේම තමයි 2019 කොටබේ රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරුවා. ඉතින් මැතිවරණ දිනනවා පරදිනවා. හැබැයි යම්කිසි කෙනෙක් හිතනවා නම් මැතිවරණ තමන්ට දිනන්න පුළුවන් වෙලාවට තමයි ඡන්ද තියන්න ඕනේ කියලා, ඒක නෙවෙයි යථාර්ථය. ඒ හින්දා අපි මේ 225 වගේම තව එළියත් අපේ දක්ෂ නායකයෝ ඉන්නවා පක්ෂේ. ඉතින් තරුණ පිරිසක් ඉන්නවා එළියේ පාර්ලිමේන්තුවට එන්න බලාගෙන. ඉතින් මේ හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් මැතිවරණයක් ආවම රටේ ජනතාව තීන්දු කරයි කාවද තෝරාපත් කරගන්නේ නැත්තේ කියලා. අලුත් පොලිස්පතිවරයෙක් පත් වුණා. නැවතත් මර්ධනය කියන වචනේ ඔබතුමාලාගේ
පාර්ශවයට විරුද්ධ පාර්ශවය නිතරම කිය වෙනවා. ඔබතුමා එකගයිද මර්ධනය? මර්ධනය දැන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවද? මොකද වෙන්නේ අද? පැහැදිලිවම දේශපාලන පරිගැණීමක් සිද්ධ වෙනවා නම් ඒ නතර විය යුතුයි. ඒ මම අද නෙවෙයි මම හැමදාම විශ්වාස කරපු කාරණයක්. අපි දැක්ක පහුගිය කාලේ පොලිසිය පාවිච්චි කරලා බොරු නඩු දැම්මා. මටත් එහෙම නඩු 19ක් විතර වැටලා තියෙනවා. පළවෙනි එක නඩුවක් මම නිදොස් කොල් නිදහස් වුණා. මම විතරක් නෙවෙයි තව 5 දෙනෙක් ඒ නඩුවේ හිටියා. ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් පොලිසිය හසුරවලා තමන්ගේ දේශපාලන වාසි ලබා ගන්න පුළුවන් කියලා ඒක තමයි මර්ධනය. හැබැයි අනිත් පැත්තෙන් මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරනවා නම් අනිත් පැත්තෙන් මේ රටේ රාජ්‍ය දේපොළ වලට හානියක් කරනවා නම් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් නිදහස කියන මුවාවෙන් මේ රටේ ජන ජීවිත විනාශ කරනවා නම් ඉතින් පොලිසිය යම් මැදිහත් වීමක් කළ යුතුයි. ඉතින් ඒක මර්ධනයක් විදියට දකින්න බෑ. ඉතින් මෙහෙම ඔබතුමා හිතනවා අපි කිමු ජීවන ආරකලයක් වෙනුවෙන් මිනිසු පාරට බහිනවා නම් මොකද්ද විය යුත්තේ අතරම? අනිවාර්යයෙන්ම මේ රටේ ආර්ථික ප්‍රශ්නෙට අපි දිරසාර විසඳුමක් දෙන්න ඕනේ. ජීවන අරගලයක් විදියට මිනිස්සු පාට බහින එක තුල විසඳුමක් ලැබෙනවා නම් අපිත් පාට බහිනවා. ඉතින් අනිත් පැත්තෙන් පහුගිය අරගලය වගේ නම් ඒකේ අවසානේ. ඉතින් ඒ අරගලේ ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ඒ හින්දා පැහැදිලිවම දේශපාලන අරමුණකින් තොරව දැන් ඔය කියන මර්ධනය කියලා කෑ ගහන අය බොහෝ වෙලාවට තමන්ගේ දේශපාලන අරමුණක් ඇතුව උද්ඝෝෂණය කරපු අයනේ. එමෙතන ජනතාවට ප්‍රශ්න කොච්චර තියෙනවද? ඒ ප්‍රශ්න වලට පෙනී හිටින්නේ නැහැනේ පාර්ලිමේන්තුවේදීවත්. තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් ඒ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්නේ නැහැනේ. බොරු බලාපොරොත්තුවනේ දෙන්නේ. තේින්ද දේශපාලනයකින් තොරව මෙරටේ අවංකව ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒ සඳහා අපිත් සූදානම් පෙනී හිටිනවා. ඔබතුමා කියන්නේ අරගලයක් වෙන්න දෙන්නේ නැත්ද? අරගලයක් වෙන්නේ නැති වෙයි කියලාද ඔබතුමා කියන්නේ? අරගල කිරීමේ අයිතිය ඕන කෙනෙක්ට තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අරගලේ සීමාව මොකද්ද? ආයේ ගෙවල් ගිනි තියෙන එකද? ආයේ ජනාධිපති මන්දිරයට පැනලා පූල් එකේ නාන එකද? එහෙම නැත්නම් ආයේ ගෝල් ෆේස් එකේ අට්ටාලන් ටිකක් ගහගෙන ගංජා වවන එකද? ඒක නම් අරගලය. මේ මම කියන ඒවා නෙමෙයි, මේ මාධ්‍යපතුමාලගේ මාධ්‍යවල ගීපුවා. ඉතින් ඒක නම් අරගලය. ඉතින් මම හිතන්නේ ඒ අරගලය ගැන අපි කතා කරලා වැඩක් නැහැ. හැබැයි අපි අරගලය කරන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නම්, මේ රටේ ජනතාවගේ විරිකියාවට විසුමක් දීලා මේ රටේ වැඩබිමක් බවට පත් කරන්න නම්, තරුණ පරම්පරාවට රැකියා උත්පාදනය කරන්න නම්, ගොවියට ධීවරයට සහනයක් දෙන්න නම්, නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නම්, අනේ ඒ අරගලයට අපි සූදානම්. හැබැයි අනිත් පැත්තෙන් අරගලය කරන්නේ ගෙවල් ගිනි තියන්න නම්, මිනිස්සු මරන්න නම්, ජනාධිපති මන්දිරයේ පූල් එකේ නාන්න නම්, ගංජා වවන්න නම්, ගෝල් ෆේස් එකේ අට්ටාලමක් ගහගෙන ඒ අරගලයට මං හිතන්නේ ලෝකයේ කිසිම රටක් ඉඩ තියයි කියලා.